ලංකීය ජනතාව උදේ සවස තෙරුවන් නමදමින් දෙවියන් යදිමින් රටට නිසි නායකත්වයක් පතමින් කළ ප්‍රාර්ථනාව මහා සංගරුවන ඇතුළු ආගමික නායකයින් වියතුන් හා දේශප්‍රේමීන් විසින් විවිධ සටන් කරමින් කළ සීතල අරගලය 2019 නොවැම්බර් 16 වනදා අප රටට නෙළුම් පොහට්ටුවක්ව පිපුණා ශ්‍රී ලංකාව ඒ දිය රටක් විදහාස් ස්වයිනි ස්වාමීන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අපි අපේක්ෂා කළේ විනයගරුක රටක් බොරු ආටෝප සාටෝප වලින් ඔබට ගිය සරල සමාජයක් එතුමන්ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියම එය ප්‍රත්‍යක්ෂ කළා ජනාධිපති ධූරයේ වැඩ බාරගත් වහාම එතුමා අකාර්යක්ෂම රාජ්‍ය ආයතනවලට ගොස් ඒවා විනිවිද දුටුවේ රාජ්‍ය සේවය සැබෑ ජනතා සේවයන් බවට පත් කරමින් එතුමන්ගේ පළමු වර්ෂයේ මුල් කාල පරිච්ඡේදයම ගත වූයේ මුළු ලොවම බියෙන් ඇලලීගත් දරුණු වසංගතයක් වූ COVID-19 වසංගතයට එයට නිසි පිළියමක් නොමැතිව ලොව පුරා පැතිර යමින් ලක්ෂ ගණන් මිනිස් ජීවිත දැවෙන වැළලෙන විට අපි එය පාලනය කිරීමටගත් උපාය මාර්ග තවමත් සාර්ථක ලෙස ක්‍රියාවට නැගින්නේ ඒ සඳහා යෙද වූ තියුණු ප්‍රතිපත්ති පදනම් කරගත් උපායෝපක්‍රම නිසාවෙන් එතුමා ඒ මොහොතේ එළඹි තම බලය තහවුරු කර ගැනීමේ මැතිවරණය පවා පසෙකලා වසංගතය ජය ගැනීමට මූලිකත්වය දුන්නා එය ලොවට වඩාත් හොඳින් කැපී පෙනුනේ අතිගරු ජනාධිපතිතුමන් COVID-19 පිළිබඳ දැක් වූ මිනිස් ජීවිත තරම් කිසිවක් නොවටිනා බවට කළ අගනා ප්‍රකාශයත් සමගිනි වසංගතය මුවාවෙන් වෙළඳුන් විසින් වංචනිකව කළ කූට ආනයනික භාණ්ඩ ආදිය රටට හෙළි කළ අප ජනාධිපතිතුමා ඒවාට වැටබැඳා අනෙක් අතින් ආනයන වෙළඳාමට හොරුව තිබුණු ශ්‍රී ලාංකේය ආර්ථිකයට ඩොලරය මහත් හිසරදයක්ව තිබියදී මහ පොළොවට පස් වෙන්නට ඉඩ හැර තිබූ දේශීය ආර්ථිකයේ කහවණුවන් වාලච්චේන කඩදාසි කම්හල කන්තලේ සීනි කම්හල ආදිය යලි විවෘත කරමින් දේශීය ආහාර පානවල අගය දැනෙන්නට හරිමින් කෘෂි ආර්ථිකයට පණ දෙමින් රටවැසියා දිරිමත් කළා එතුමන් විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම නවමු දේශීය චින්තනයකින් ලෝකීය දැසකින් බලා ඉදිරිපත් කරන ලද්දක්. ඉනික් පිටිව එතුමා යොහුසුළු ඌයේ දේශය වෙලාගෙන තිබෙන ඇසට නොපෙනෙන පිළිලයක් බඳු මත් උවදුරහා ඒහාම ගැට ගැසුණු දේශයට මිලේච්ඡත්වය ගෙන ආ පාතාලය මඩින්නටයි. සීමා මායිම් තරාතිරම් නොතකා එම නීතිමය තත්වයන් තර කරමින් රට මුදා ගැනීමේ මෙහෙයුම දියත් කළා. කුඩු පාතාලේ කරන්න එපයි කියන හැම දෙයක්ම වෙනවා. මේක හැදෙන්න කියලා. හැදුනේ නැතොත් මං හදනවා. මොකද ජනතාවට අවශ්‍ය ඒක. අතිගරු ජනාධිපතිතුමන්ට රටෙහි මහජනයාගේ ප්‍රසාදයත් ආදරයත් දිනෙන් දිනම වැඩිවන බව එතුමන්ගේ අවංක ඌත් ඍජු ඌත් පිළිවෙත් පිළිබඳව පැහැදීම පැහැදිලිවම ඔප්පු කරමින් රටේ ජනතාවගේ කැමැත්ත ප්‍රකට කළේ මහ මැතිවරණයෙන් කිසිවෙක් නොසිතූ තුනෙන් දෙකක ජනවරමක් ලබා දෙමින් තමන් ලද ජනතා පරමාධිපත්‍යය හැල්ලුනකොට එතුමන් වහ වහ කටයුතු කළේ සීසී කඩ විසිරුණු අමාත්‍යංශ කැබිනට් මණ්ඩල හා රාජ්‍ය ආයතන ඒකාබද්ධව වැඩ කළ හැකි පරිදි සුදුසන් ජනහිතකාමී ආකෘතියකට යටත්කොට එම මුලසුන්හි හිඳුවමින් ජනතාවගේ රටේ උන්නතියේ සහ සේවකයින්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ තර කර ගැනීමේ නවෝත්පාදක ක්‍රියාන්විතයක් ආරම්භ කරමිනි දිගුකාලීන සැලසුම් දියත් කරමින් උපරිම ප්‍රතිඵල ළඟා කර ගන්නට දේශීය ආදායම් මාර්ග පණ ගන්වමින් වසරක් තුලදී ඇරඹි මෙම වැඩපිළිවෙල නුදුරේම අප ජනතාවගේ සත් ප්‍රයෝජනීය සඳහා යෙදෙනු ඇති වඩාත් අල්පේච්ඡ ඌත් චාම් ඌත් දිවි පැවැත්මක් පෙන්눔 කරන අතිගරු ජනාධිපතිතුමන් ජනතාවගේ දේශ මාමකත්වයත් සහෝදරත්වයත් එකසේම අපේක්ෂා කරයි දැන් අපිදු එතුමන්ගේ ජාතික කාර්යවයට හිස නමමින් රටට ආදරේ ඇති දේශප්‍රේමීන් ලෙස එතුමන්ගේ ප්‍රායෝගික දිගු දැක්ම හා අත්වැල් බැඳ ගනිමින් දේශයේත් මතු පරපුරේත් අනාගතය වෙනුවෙන් මේ රට නිවැරදි දිසාවකට රැගෙන යන්නට එතුමන්ට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු